ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට දඹාන ආදිවාසී තරුණ දියණියන් විශාල සංඛ්‍යාවක් මේ මගින් එකතු කරන්න අපිට පුළුවන් වෙයි කියලා. දබන ආදිවාසී බාලිකාවන් වෙනුවෙන් සංවිධානය කළ මෙම පුහුණු වැඩසටහන දබන කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වුණා. මෙම වැඩසටහන සංවිධානය කළේ ශ්‍රී ලංකා රග්බි සංගමේ විධායක කමිටු සාමාජික මහාචාර්ය සමන්තා නානායකාර මහත්මියයි. ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ චයිල්ඩ් ෆන්ඩ් නම් සංවිධානයේද සහයෝගය හිමිව තිබෙනවා. රග්බි කියන ක්‍රීඩාව විශේෂයෙන් කාන්තාවන් අතර ප්‍රචලිත කිරීමේදී අපි ගම් කරා යා යුතුයි. ගම්වල ඉන්න බොහොම ශක්තිමත් කාර්යශූර අධිෂ්ඨානශීලී තරුණියන් තමයි කාන්තා රග්බි ක්‍රීඩාව සඳහා මම හිතන්නේ අපිට අවශ්‍ය වෙන්නේ. මම හිතනවා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට දඹාන ආදිවාසී තරුණ දියණියන් විශාල සංඛ්‍යාවක් මේ මගින් එකතු කරන්න අපිට පුළුවන් වෙයි කියලා. ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමට ශක්තිමත් සහ ජවයෙන් සපිර ක්‍රීඩිකාවන් සොයා යාමත් ආදිවාසී බාලිකාවන්ට රග්බි ක්‍රීඩාව හඳුන්වා දීමත් මෙම වැඩසටහන සංවිධානය කිරීමේ අරමුණයි. ආදිවාසී බාලිකාවන් 80ක් සහ පාසල් ගුරුවරියන් 13 දෙනෙකු මෙම පුහුණු වැඩසටහනට එක් වුණා. අපිට මෙහෙම ආධාර හම් වෙලා තියෙනවා මේ ළමයින්ට මේ රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් පුහුණු කටයුතු කරන්න කියලා. අපි ඒ ආපු සම්පූර්ණම වේදම අපි මේ ළමයි වෙනුවෙන් ගම්පලත් වෙන ළමයි වෙනුවෙන් අපි ආයෝජනය කරනවා. මේ ආයෝජනය තව අවුරුදු 4කින් 5කින් ජාතික කණ්ඩායමට ලබා ගන්න තමයි බලාපොරොත්තු. මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් සිරස නාලිකාවෙන් ගමට ක්‍රීඩා කියන සම්බන්ධල කරනවා. ඒක ලොකු දෙයක්. මේ වගේ අපිත් කියනවා සිරසරත් කියනවා අපිට ඉදිරියේදීත් මේ වගේ අවස්ථාන් ලබා දෙන්න කියලා ගම් පළාත්වල ළමයින්ට. අපිට ආවට පස්සේ තමයි තේරෙන්නේ මේ වගේ තැන්වල අපිට හොයා ගන්න පුළුවන් ගොඩක් හොඳ ක්‍රීඩිකාවන් ඉන්නවා කියලා. අපි බලාපොරොත්තු වුණේ කොළඹින් එළියට ඇවිල් දුෂ්කර ගම්මානවලට ඇවිල්ලා රග ප්‍රවර්ධන කටයුතු කරලා කාන්තා රග්බි ඉදිරියට කරගෙන යාමට ඒ වගේම කාන්තා රග්බි වලට ළමයි සොයා ගැනීම මම හිතනවා අපි ඒ කරපු ක්‍රියාදාමය සාර්ථකයි කියලා. මොකද අපි දැක්කා ගොඩාක් දක්ෂ ක්‍රීඩිකාවන් මේ පළාත තුළ ඉන්නවා. ඔස්ට්‍රේලියාව නවසීලන්තයේ වැනි රටවල මෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාවෙන්ද ආදිවාසී ජනතාවට රග්බි පිටියේ සුරවිරුකම් දක්වන්නට මෙය කදිම ආරම්භයක් වනු ඇති. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.